දවසක් දාන අරිහාමි කෑම හොයාගෙන යනකොට ඈතින් ඉබිහාමි ඉන්නවා දැක්කා. නරිහාමිට ඉබිමස් කන්න ආස හිතුණා. ආ ඉබ්බෙක් අද නම් ඉබිමස් කන එක කනවමයි. පැනපු ගමන් අල්ල ගන්න ඕනේ. ඈ නරිහාමි නේද එනකොට නම් හොඳ නෑ වගේ. නරිහාමි පැනපු ගමන් ඉබිහාමි වල්ල ගත්තා. ඉබිහාමි කටුව අස්සේ හැංගුණා. ආ කොහමද දැන් මේ ඉබ්බව කන්නේ? ඉබ්බව කන විදිහක් හොයාගන්න ඕනේ. නරිහාමි ඉබිහාමිව ඒ මේ අත පෙරළුවා. ඒත් කටුව නිසා මස් කන්න බැරි බව නරිහාමිට තේරුණා. ඉබිහාමි කටුව ඇතුලේ ඉඳගෙන නරිහාමිගෙන් බේරෙන්න උපායක් කල්පනා කළා. දැන් මොකද මං කරන්නේ? ඉබිහාමි මොකද ඔය ලැජ්ජාවෙන් හැංගිලා ඉන්නේ? අපි හොඳ යාළුවනේ. එන්නකො ඉතින් එළියට. අනේ නරිහාමි මගේ කට්ට සත් අවුරුදු නියගේකට අහුවෙලා වේලිලා වේලිලා කඩ වෙලා තියෙන බව නරිහාමි දන්නේ නැද්ද? වතුරකට දාලා පොඟ වෙලා ගත්තේ නැත්නම් මගේ ඉබිමස් කන්න හම්බෙන්නේ නෑ. මේ මොඩ ඉබ්බ කියන කතාව ඇත්ත තමයි. වතුරට දාලා පොඟවගෙන කන්න ඕනේ. නරිහාමි ඉබිහාමිව කකුලෙන් පෙරලගෙන ගඟ ළඟට අරගෙන ගියා. නරිහාමි ඉබිහාමිව ගඟට දාලා කකුලෙන් කට්ට තද කරලා අල්ලගෙන හිටියා. ගොඩක් වෙලා මෙහෙම හිටියා. මෙහෙම ඉඳලා නරිහාමි ඉබිහාමිට කතා කළා. මේ ඉබිහාමියෝ දැන්වත් කට්ට පෙඟිලා ඇද්ද? දැන් නම් හොඟා දුරට කට්ට පෙඟිලායි තියෙන්නේ. නරිහාමි කකුල තියාගෙන ඉන්න තැනම ටිකක් පෙඟිලා මදි. ඒ ඉන්න පොඩ්ඩක් කකුල බුරුල් කරත් ඒ ටිකක් පෙඟෙයි. මේ කහපු මොඩ නරිහාමි කකුල බුරුල් කළා. ඒයි හොර ඉබ්බා කොහෙද යන්නේ? ඔහොම ඉන්නයි කිව්වේ. ඉබිහාමි නරිහාමිගෙන් බේරිලා ගඟ දිගේ පීනගෙන ගියා. නරිහාමිට තරහ ගියා. ඈතටම පීනලා ගිය ඉබිහාමි උඩට මතුවෙලා නරිහාමිට විහිළු කළා. අනේ මෝඩ නරියෝ, නරි කවදාද ඉබිමස් කෑවේ? අයියෝ මේ ගල් ඉබ්බ මාව මෝඩයා කරානේ. නරිහාමිට කරගත්ත මෝඩකම ගැන තේරුණා. දැක්ක නේද මගේ දුවේ පුතේ? තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු හින්දා ඉබිහාමි බේරුණා.